ලයික් ලලාන් සංචාරයේට ඔන්න ආදරයෙන් පිළිගන්නවා ලලාන් සංචාරයේට ඔන්න ආදරයෙන් පිළිගන්නවා සියලුම දෙනාව අද දවසේ ඔන්න අපි තුන්වෙනි දිගහැරුම ආරම්භ කරනවා ඔයගලන්ට මතක ඇති මම අවසන් කරේ ගිරිඋල්ල පාලම ඒ කියන්නේ අපි ගිරිඋල්ල පාලම ගාවට ගිහිලා එතනදී ඔයගලන්ට සනිටුහන් කරා වයඹ පළාතත් බස්නාහිර පළාතත් වෙන්වන පාලම එතකොට අපි එතනදී දැක්කා මේ මහ ඔය එතනින් ගලාගෙන යන අපූර්ව ඉතින් මම ඔන්න ගිරිඋල්ලෙන් ආවා මේ තවත් සුවිශේෂී ස්ථානයකට තවත් පාලමකට මේක තමයි මේ මීරිගම අලව්ව වෙන්වන මාර්ගයේ මීරිගම අලව්ව කියන නගරයන් දෙක වෙන්වන පාලම මේ මාර්ගය ඔස්සේ එනකොට අපිට මේ පාලම දැක ගන්නට පුළුවන් වෙනවා ඉතින් අපි බලමු මේ පාරමේ පාලමේ තියෙන සුන්දරත්වය ඒ වගේම ගැඹීරත්වය පාදම් හතරකින් සමන්විත වෙලා තියෙන අපි බලමු මේ පාලමේ තියෙන සුවිශේෂීතාවය ඔන්න බලා ගන්න පුළුවන් ඔයගලන්ට මම මේ පාලමේ ඇත්තටම ගත්තොත් පාදම් හතරකින් කිව්වට ගඟ මත පවතින පාදම් දෙකයි එක සමාන උසකින් පවතින පාදම් දෙකකින් ඔයගලන්ට දැක ගන්නට පුළුවන් වෙනවා මේ පාලම පාලමේ තියෙන විශේෂත්වය දැක ගන්න ඕන නිසාම මම මේ පහලට ආවා ඉතින් බලන්න පුළුවන් ඔයගලන්ට කොයිතරම් सुंदर विधियट मे महा ओय गलागने अनवद गेला ओन्न बलाग राइट ओय तीन ऐतिन गलागने नो महा ओय देन ओगलांट पेन ऐते मे महा ओय मेतनीन गलागने यान्ने कोई प्रदेश रेदिकला ओगलांट देन हितागन्न पुलुवां वेयिद देन मेक गलागने यान्नट ओने අපි දන්නවා මොයකට කොච්චි කඩේදී අපි පළවෙනි දිගහැරුම ආරම්භ කරේ අන්නේ මොයකටට මුහුදට තමයි ගලාගෙන යන්නේ හොඳයි එහෙනම් දැන් මේ අතරතුර මම තවත් විස්තරයක් කියන්නටත් ඕනේ මම මේ විස්තරය පිළිබඳවත් මෙතනදී සඳහන් කරන්නට උත්සාහයක් ගන්නම් ඒ තමයි මේ මහ ඔය පිළිබඳව මේ මහ ඔය ඇත්තටම ආරම්භ වෙන්නේ නාවලපිටිය ප්‍රදේශයෙන් ගම්පොළ නාවලපිටිය ඒ ආසන්නයේ පවතින කඳු ප්‍රදේශයකින් මට හරියටම කඳ මොකද්ද කියලා සඳහන් කරන්න බැහැ කොහොම නමුත් නාවලපිටිය ප්‍රදේශයෙන් ආරම්භ කරන මේ දිය පාර තමයි මෙතරම් ප්‍රබල විදිහට දැන් මෙතනදී වුණත් අපිට දැක ගන්නට පුළුවන් වෙනවා මීටර් 100ක වගේ ඉවුරු දෙකේ පළල ආදරත් ශාස්ත්‍රීය විදිහට මේ මහාවය ගලාගෙන යනවා ඉතින් ඇත්තටම මේක ගඟක් විදියට හඳුනන එකේ වරදකුත් නැහැ කිලෝමීටර් 134ක දිගකින් යුතුව අවසානයේදී කොච්චි කඩේදී මේක මුහුදට වැටෙනවා ඉතින් එතරම් සුන්දර අති ප්‍රබල වූ ඔයක් තමයි මේ මහා ඔය කියලා කියන්නේ ඒ වගේම තමයි තවත් සුවිශේෂී දෙයක් මේක ආවරණය කරනවා දිස්ත්‍රික්ක පහක් හරහා දිස්ත්‍රික්ක පහක් හරහා ගමන් කරනවා මේ මහා ඔය ඒ වගේම තමයි පළාත් 4ක ආවරණය කිරීමක් සිදු කරනවා. කියන්නේ පළාත් හතරක සීමා සනිටුවන් කරමින් ගලාගෙන යන ඔයක් තමයි මේ මහා ඔය කියලා කියන්නේ. හොඳයි. එහෙමනම් අපි මෙතනින් ආරම්භ කරනවා අද දවසේ. අපි යමු මේ ආසන්නයේ තියෙන තවත් සුවිශේෂී ස්ථාන කිහිපයක් තියෙනවා මායිම වෙන් කරන
මට දැක ගන්නට අහ ගන්නට ලැබිච්ච විදිහට දුම්රිය පාලමක් මට දැක ගන්නට ලැබුණා මැප් එකේ Google මැප් එකෙන්. ඉතින් අපි මට මතක හැටියට යත්තගොඩ දුම්රිය පාලම මම ඊළඟට එතනට ගිහිල්ලා ඔන්න එහෙනම් අපි අද දවසේ කතාව මෙන්න මේ විදිහට ආරම්භ කරනවා. හොඳයි ඔන්න අපි ඇවිල්ලා ඉන්නවා තවත් සුවිශේෂී ස්ථානයකට මේ තමයි යත්තල්ගොඩ දුම්රිය පාලම එතකොට දැන් මම මේ ඉන්නේ මහ ඔය දැන් මේ ඔයගලන්ට පේන්නේ මහ ඔය ගලාගෙන යනවා තවමත් ඉතාමත්ම යුරු පළල් සහිතව මීටර 80ක් වගේ මං හිතන්නේ පළලක් තියෙනවා තවමත් එතකොට දැන් මේ ගලාගෙන යනවා මේ විදිහට ඔයගලන්ට මතක ඇති මේ ගලාගෙන යන වතුර කඳ අපි දන්නවා කොච්චි කඩේ මොයේ කටින් මුහුදට එකතු වෙනවා කියලා අපි කලිනුත් එක සාකච්ඡා කරා දැන් මේ දකින්නේ ඕගොල්ලෝ මේ යත්තල්ගොඩ යකඩ දුම්ලිය දුම්රිය පාලම සුදු ජාතිකයන් විසින් නිර්මාණය කරන ලද අපින මේ වැනිම ඌ දුම්රිය මාර්ගයක් දුම්රිය පාලමක් අපිට දැක ගන්නට පුළුවන් වුණා කොච්චි කඩේදී මතක ඇතිනේ පළවෙනි දිගහැරීමේදී ඔන්න දැන් අපිට එවැනිම ආකාරයකට තවත් දුම්රිය පාලමක් තමයි දැක ගන්නට හම්බෙන්නේ. හොඳයි. එහෙනම් සුන්දරත්වයේ විඳින ගමන් බලන්න මේ අවට සුන්දරත්වය මෙතන බට පඳුරු වලින් වට වෙලා මෙතන ඔයගලන්ට දැක ගන්නට ලැබෙනවා තා සුන්දර වූ ගහක්. මේක මම හිතන්නේ කුඹුක් ගහක්. එතකොට ඒ වගේ මේ ආසන්නේ ගෙවල් තියෙනවා. ඝන කැලයක් මැදින් ආවේ මේ හැරි මම හිතන්නේ ගෙවල් කිහිපයක් තියෙනවා ගෙවල් 3-4ක් තියෙනවා මේ දුම්රිය මාර්ගයේ ආසන්නේ. ඉතින් ලොකු වාහනයක් මෙතනට ගෙන්නන්න අමාරුයි. මෝටර් බයික් එක වගේ ආවොත් තමයි. ඉතින් දැන් අපි එහෙනම් දුම්රිය මාර්ගයට පිවිසෙන්නට තමයි උත්සාහ කරන්නේ. දුම්රිය කාලසටහනත් බලලා අපි බලමු කෝච්චියක් එන්නේ නැත්තම් අපි ওই පාර දිගේ රේල් පාර දිගේ ටිකක් මැදට යන්න ඇවිදලා මැදට යන්න. හොඳයි ඔන්න මම දැන් හරියටම වයඹ පළාතත් බස්නායර පළාතත් වෙන් කරන ස්ථානයේ තමයි රැඳිලා ඉන්නේ මේ දකින්නේ ඔයගොල්ලෝ සීමාව මායිම දැන් මෙතනින් එහාට ඔයගොල්ලෝ දකින්න ඇත්තටම මේ වයඹ පළාත ඔන්න තියෙනවා සීමාව මේ දකින්නේ ඔයගොල්ලෝ බස්නායර පළාත මම බස්නායර පළාතේ ඉඳලා තමයි දැන් මේ රේල් පාර දිගේ ආවේ ඉතින් ඔන්න මම ඉන්නවා මෙතන මෙතනින් එනකොට ටිකක් චකිතයක් එනවා මොකද චකිතේ ඉන්න හේතුව තමයි පහළ මෙතන අඩි 20කින් 30කින් වගේ පහළ පවතිනවා මම හිතන්නේ ඊටත් වැඩි අඩි 50කටක් වගේ තියෙනවා මීටර 20ක් 30ක් වගේ මම හිතන්නේ පහළට තියෙනවා මේ කෙලින්ම ජඹුරත් එක්ක මහ ඔය ගලාගෙන යනවා ඉතින් හරි සුන්දරයි මෙතනට පේන විදිහට ඈතට බැලුවොත් අර ඈත හරි සුන්දර මේ ඉවුරවල් දැක ගන්න පුළුවන් වෙනවා
හොඳයි මේ තමයි එතකොට තවත් සුවිශේෂී සම්දිස්ථානයක් මතක තියාගන්න. එතකොට යත්තල්ගොඩ යකඩ පාලම මෙතනත් පළාත් සීමාව බස්නාහිර පළාත වෙන් කරන සීමාවක් බවට පත් වෙනවා. හොඳයි එහෙනම් අපි මෙතනින් සමු ගන්නවා. මෙතනින් සමු අරගෙන අපි තවත් ඉස්සරහට යන්න තමයි උත්සාහ කරන්නේ. මට Google Map එකේ සර්ච් කරලා බලනකොට මේ අවට කොස්කැලේ රක්ෂිතය දැක ගන්නට ලැබුණා. අපි බලමු කොස්කැලේ රක්ෂිතයට යන්න පුළුවන් වේවිද කියලා මෙතන ඉඳලා. පළාත් සීමාවට පොඩ්ඩක් එහයින් තියෙන නුදුරින් තියෙන්නේ. අපි බලමු එතනටත් ගිහිල්ලා මොන වගේ අත්දැකීමකට අපිට මුහුණ දෙන්න සිදු වේවිද කියලා. हाँ कुमुक गाहक वगैरह थी हाँ हम बोल रहे थे इसलिए हाँ यानी इस तरह में तो मैं जी ना मैं हाथरमान जाने थे हाँ हाथरमान ही जाने थे मैं गाले गया तो बिजली ने बैक आट गया हाँ ही मतलब ये गाले बिजली का तो अलग बिजली का ना वही नहीं ये मत देखती ना इन्होंने कहा इन्होंने बिजली इन्होंने कहा इन्होंने ඒක උඩ අර කෝපි කඩේ මේ මේ අර සමහර ජවනිකාත් මෙතන කරනවා මෙතන කරනවා ඒ වගේම අර කෝපි කඩේ ඉන්න බණ්ඩ කියන ඒ නලු නලු වගේ ගමත් මේකමනේ මේකට කියන්නේ යත්තල් වලට නේද යත්තල් වල මේ හරිය කියන්නේ කැබැල්ල විතර බාලුන් එහාට තිය යත්තල් වල හා හා මෙහෙට කියන්නේ කැබැල්ල විතර කැබැල්ල විතර කැබැල්ල විතර හොඳයි හොඳයි නන්දදාස මාමා තමයි මට මේ විස්තර සම්පූර්ණයෙන්ම සැපෙවි නෑ කි ඔය පේන්නේ මැදිරිය නේ. එතකොට ඕක දෙපැත්තෙන් දෙකට ගැටලා ආය මැදින් එකතු වෙනවද ඒක? ආය එකතු වෙනවා. ඒ කියන්නේ මේක මහාවය දෙකට ගැටෙන්නේ නැහැ. එකම එක තමයි නේ. එතකොට මැදිරියට යන්න පුළුවන් ද කට්ටියට? පුළුවන්. ආ ඒකත් පීනගෙන යනවා. වතුර අඩු කාලේ නියම බහැල් යන්න පුළුවන්. වතුර අඩු කාලේ. කොයි කාලේ වගේද වතුර අඩු වෙන්නේ? සාමාන්‍යයෙන් වැස්සල් බුණන් වතුර අඩු වෙනවා. ඔව් එන්න ඕනේ මමත් බහැලා යන්න පුළුවන් මට්ටමකට පුළුවන් කාලේ. කොස්කැලේ රක්ෂිතයට ඇතුල් වෙලා තියෙන්නේ. එතකොට දැන් මං ඇයි මේ කොස්කැලේ රක්ෂිතයට ඇතුල් වුනේ? ඔගලඟ මේ පළාත් සංචරණ සීමා යටතේ මේ පළාත් සීමාව ලකුණු කරනකොට සලකුණු කරනකොට ඇයි මම මේ කොස්කැලේ රක්ෂිතයට ඇතුල් වුනේ කියන එක අපිට පුළුවන් මේ කන්ද නැක්කට පස්සේ පැහැදිලි කරන්න. මම යන්නේ ඇත්තටම ආරණ්‍ය සේනාසනයක් වෙත. මේ කොස්කැලේ රක්ෂිතය තුල මේ කඳු තරණය කරාට පස්සේ මෙතනින් දැන් අපිට ඇත්තටම යම් තාක් දුරට නැග්මක් අපිට අහු වෙනවා. දැන් මේ ඉස්සරහට යනකොට අපිට දැක ගන්නට ලැබෙනවා මේ නැග්ම තුල අපි ඉස්සරහට ගමන් කරාට පස්සේ අපිට කොස්කැලේ රක්ෂිතය තුල ධර්ම විවේක ගන්න පුළුවන්. විවේක ආශ්‍රමයක්, ධර්ම විවේක ආශ්‍රමයක් අපිට දැක ගන්නට ලැබෙනවා. ඉතින් අපි යමු. මේක ඇත්තටම මේ කටුවා කැලේ ධර්ම ගවේෂණ විවේකා ශ්‍රමය කියලා තමයි නම් කරලා තියෙන්නේ. මට දැන් මෙතන මේ බෝඩ් එකේ සටහන් වෙලා තියෙනවා. ඉතින් මේකට බාහිරින් එන්න දෙන්නේ නැද්ද ඒකෙන්? එහෙම ගැටලුවක් නෑ. ආ නෑ. ඔව් එහෙම තමයි යන්නේ. මම කවුරු තහන් දිටින්නේ මං ආමුදුර තියෙන. ස්වාමීන් වහන්සේ එතන උඩ කොටියේ ඉන්නේ එතන. ආ එහෙමද? ඔව් එතන ඉන්නේ. ආ ඉතින් අත්තේ මම රජේ රක්ෂාවක් කළා. මේ අවසානයේ ගොම් සුදානේ තමයි මම මේ අවසන් වර්ෂ අවුරුදු 5ක් කොළඹ 2009 ඉඳන්. හා එහෙමද? 2014 දාන රිසර්ව් එක. නෙමෙයි. හා හා. සකස් කරපු එක. නමුත් වතුර රැඳෙනව හැමදාම තියෙනවා. ආ රයිට් රයිට්. ඔය ගල් පොත්තේ ආරෙවි වතුර සිදිර තියෙනවා. ඒක හැමදාම මම දැන් මල් කඩනකොට මේක අස්සෙන්න දැක්කා. ආ දැන් මේක පල්ලි හරි ගිහින් තියෙනවා.
රුවන් වැලි සහ ආකෘතියනේ ආකෘතියක් ඒ හා සමාන මේ කුඩා පරිමාණයක තමයි හදලා තියෙන්නේ ඒත් මම දන්නේ වර්ගේ නා බලන්න ඔගේ ලස්සන ඔව් නේද නේද මේ ගල්සලහට වැටලා තියෙන්නේ ඔව් ඒක තමයි හරි ලස්සනයි ඇත්තටදී ඒ පරිසරය ගැන තමයි මමත් ගොඩක් ආස මේ නුගයක් මහත්මේ මේ තියෙන්නේ ඔව් නේද ඔය ලොකු යා නුග අතන්ට ගිහලා අපි පින්තූරයක් ගමු ඔව් අතරගම පුරිනේද අර පැත්තේද මේ පැත්තේ විසුණු දෙවි හඳුර අර පැත්තේ කතරගම කතරගම එතන ඇතුළත් ඉන්නවා පස්සේ මෑණියෝ ගම් මේ දැලිමුඟ දේව දෙවියන් වාසේ දැන් ඕකු උන්ට ඔක්කොම එක යටයි මට ඕනනම් අර බාස්කට් එක අරන් ආ හිටිය ඔක්කොම පස්සෙන් එනවා ආ හෙල් කතරගම නේද නේද ඔව් මම ඔබට කරුණු කාරණා කියන්නේ ගමු ඉතිගර ගුණහේ නේ ඒකත් ඒකත් එතනේ බලාපොරොත්තු වෙනවා ඔව් හොඳයි මේ දැන් මම ඔයගලන්ට පොඩි විස්තරයක් කියන්න යන්නේ මේක මාමේ දැන් ඉස්සල්ලාම කියනවා මේ ඉන්නේ ආරි මාමා ආදි ආදි මාමා ආදි මාමා සමායෙන් ආදි මාමා එතකොට මේ ආදි මාමේ දැන් මේ දැන් මම මේ පොඩි විස්තරයක් පැහැදිලි කරලා අපි පලාත් මායිම සලකුණු කරනකොට මම කියුවානේ මේ කොස් කැලේ රක්ෂිතය කියලා නේ මාමේ සාමාන්‍ය මෙහෙට කියන්නේ එහෙමයි කොස් කැලේ රක්ෂිතය ඒ වගේම මේකට කියනවා බජ්ජන් බජ්ජන්ගොඩ බජ්ජන්ගොඩ එතකොට බජ්ජන්ගොඩ මේ වනරක්ෂිතයට අයිති කොටසක් තමයි මේ දැන් ඔව් මේ ආරන්නේ පිහිටලා තියෙන අපි මේකට කියන්නේ මාමේ මේ ධර්ම ගවේෂණ මේ මධ්‍යස්ථානයක් නේ එතකොට ඒ කියන්නේ වචනේ පරිසමාප්තියෙන්ම මේක ධර්ම ගවේෂණය කරන්න පුළුවන් ස්ථානයක් විදිහට හඳුනන්න පුළුවන් මොකද අදටත් මේක බොහොම ආරක්ෂිත විදිහට බොහොම සුන්දරත්වයෙන් තාමත් මේක රැකිලා තියෙනවා ඉතින් පොඩි ඉල්ලීමක් කරන්න තමයි මම මේ වීඩියෝ සටහන මේ ආදි මාමත් එක්ක කරන්න හිතුනේ මෙන්න මේ හරි දැන් අපි ඉස්සරහට යන ගමන් පෙන්වන්න මෙතන තියෙනවා මේ හරි සුන්දර ස්ථානයකට අපි ඕගලන් එක්කන් ගියා කලින් ඉතින් ඒ ස්ථානයට යන්න මෙන්න මේ කොටස ටිකක් අපහසුයි මෙන්න මේ හරිය පොඩි අපහසුතාවයක් තියෙනවා එන සදහැවතුන්ට ගමන් කරන්න විශේෂයෙන් වයසක සදහැවතුන්ට එනකොට පොඩ්ඩක් අපහසුයි ඉතින් මෙන්න මේ කොටස බොහොම පහසුවෙන් යන්න පුළුවන් විදිහට පඩිපලක් ආකාරයට සකස් කරගන්න පුළුවන් වුණා නම් ඉතාමත්ම හොඳයි. ඉතින් ආදි මාමගේ ඉල්ලීමත් ඒකම තමයි. ඉතින් ආදි මාම ආපු වෙලාවෙ ඉඳලා බොහොම ආදරණීය විදිහට මේ හැමදැනම පෙන්නවා. හරිම සුන්දරයි. මෙතනට සදහැවතුන් එන්න වටින තැන. ආදි මාම අපි ඉස්සරහට ගිහලා මේ ආශ්‍රමයේ බාරව ඉන්න ස්වාමීන් වහන්සේගෙන් එක්කෙනෙක් කතා කරලා බලමු. ස්වාමීන් වහන්සේගේ නම මොකද්ද මේ सुंदर विधियट बहुम स्वभाव सौंदर गलपन विधियट आरक्षा कर विशेष मेन मे हर मे बैम वैडी मे हर मे हर तो पड़ी पड़ पल एनो कारण दागन මම ආරාධනා කරනවා ආදි මාමත් එක්කත් සාකච්ඡා කරා අපි මේ සම්බන්ධ ඉතින් ආරාධනා කරනවා හැම කෙනෙකුටම තමන්ගේ තියෙන විවේක සුවය ධර්මයත් එක්ක ධර්ම ගවේෂණය කරන ගමන් ඕගොල්ලන්ට පුළුවන් මෙවැනි ස්ථානයකට ඇවිල්ලා සුන්දරත්වය විඳින ගමන් ජීවිතේ ගැඹුරු අත්දැකීම් වලට යන්න. ඉතින් මම හිතනවා විශේෂයෙන්ම වැඩිහිටි අය වැඩිහිටි પરම්පරාව මැදිවියේ අපේ පසුවන પરම්පරාව විශේෂයෙන් තරුණ પરම්පරාව මෙවැනි දේවල් වලට හුරු වෙනවා නම්
මම අඳුරන මගේ අහලුවන් පවා මේ සම්බන්ධව විශේෂ උනන්දුවක් දක්වනවා. ඉතින් මේ හැම කෙනෙකුටම ආරාධනා කරනවා මේ කොස් කැලේ මේ ධර්ම විවේකාශ්‍රමය ධර්ම ගවේෂණ විවේකාශ්‍රමය ඔගොල්ලෝ ඇවිල්ලා බලන්න. මෙතන අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් අපි මේ ස්වභාව සෞන්දර්යය ආරක්ෂා වෙන විදිහට අපි බලමු දෙයක් කරන්න. මෙම විවේකාශ්‍රමයේ එක ස්වාමින් වහන්සේ කෙනෙක් විතරයි ඉන්නේ. ඒ ස්වාමින් වහන්සේ දැන් අවුරුදු 30ක් තිස්සේ මේ ධර්ම විවේක සමායන ධර්ම ගවේෂණ විවේකාශ්‍රමයේ පවත්වගෙන මේක හොඳින් නඩත්තු කරගෙන යනවා. ඉතින් උන්වහන්සේ භාවනා යෝගීව මේ ප්‍රදේශය තුල මේ රක්ෂිතය තුල ජීවත් වෙනවා. ඉතින් අපි උන්වහන්සේත් එක්ක සාකච්ඡා කරගන්න පුළුවන් වුණොත් බලමු උන්වහන්සේගේ අදහස් මොනවද කියලා මේ සම්බන්ධව මේක වැඩි දියුණු කරන්න. ඇත්තටම වැඩි දියුණු කියන වචනයට වඩා මම කැමති අපි මේකේ සුන්දරත්වය විඳින්න එනවනම් මේක වැඩි දියුණු කරනවයි කියන එකට වඩා මේක අපිට මිනිස්සුෙකුට ඇවිල්ලා සදහැවතුට ඇවිල්ලා පහසුවෙන් එන්න පහසු වෙන විදිහට සකස් කරගෙන තිබ්බනම් ඇති ඉතිරින් එහාට ඕනට වඩා සංවර්ධනෙට ගියොත් මට හිතෙනවා මේ තියෙන ස්වභාව සෞන්දර්යය නැති වෙලා යයිද. ඉතින් ඒක නිසා මම එවැනි ඉල්ලීමක් කරන්නේ. ඔගොල්ලෝ පුළුවන් නම් එන්න හරිය ස්වාමිනාසේ මේ අපිට මේ කොස්කැලේ රක්ෂිතය සම්බන්ධ විස්තරයක් කරනවා මට මේ ස්වාමිනාසේගෙන් නම සඳහන් කරන්න පුළුවන්ද? මම මේ රාජකීය පඬිතුක ආයගම චන්දිමල ස්වාමිනාසේ. හොඳයි ස්වාමිනාසේ මේ දැන් අපි මට මේ දැන් මම ඇත්තටම මේකොට මේ කොස්කැලේ රක්ෂිතය සම්බන්ධව මේ ආවට පස්සේ තමයි දැනගන්න පුළුවන් වුණේ. මේක ඇත්තටම කියන නමයි මේ ස්වාමිනාසේ මේ හදාගත්තු විදිහ ඒ විස්තරේ පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඔව් කියන්නේ මේ තාලෙට කියන නමද? ඔව් මේ ආරණ්‍ය මේ වනාන්තරයේදී කියන්නේ මේ බජ්ජංගුර රක්ෂිතය කියලා තියෙන්නේ. මේ තියෙන්නේ තා මිනිත්තු කියන කොස් කැලේ කියනවා කොස් කන්ද කියනවා. ඔව් ඉතින් මේ හේතුවක් තියෙනවා ස්වාමීනි කොස් කැලේ කියන්නේ හේතුව මේක කොස් ගස් වවලා තියෙන එක. ඔව් මේක රක්ෂිතයක් බවට ප්‍රකාශපත් කළ මම හිතන 2008. ඔව් එතකන් රජේ වනවගාව කියලා තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ ඉතරම ආදි කාලයේ දැන් අවුරුදු 950 ගණන් වල වගේ මේක මිනිස්සුන්ට හේන් වගේ කොටා ගන්න දීලා තිබෙනවා. ඊට පස්සේ හේන් කොටලා ආයේ මිනිස්සුන්ට එලි කළාට පස්සේ මේ මහෝගනි කොස්වල වවන්න රජේ මං ඉතන කියලා. ඉතින් මිනිස්සු වගුවට පස්සේ ඉතින් රජේට වනවගාව හැටියට මේක භාවිතා කරලා තියෙනවා. එහෙම තමයි වෙලා තියෙන්නේ. මෙහෙමයි මේකේ තියෙන මේ ගල් ගුහා දෙකක් තියෙනවා. දෙක තුනක් තියෙනවා ඉතින්. ඉතින් මම මීටිගම සාතන වර්ධන පිරිවෙනේ උගන්වනවා. එහේ නියෝජ්‍ය පරිණාධිපතිේ කාලේ දැන් මේ ඉස්ලාමයි. ඉතින් මට මම දියුල පිටියේ පාර විහාරස්ථානෙක වැඩ හිටියා. මට ටිකක් අර කැලේ ගොලේට මගේ ආසාවක් තිබුණා. ඒක ඉඳ ගැති ඒ ගමන තමයි මම 97 මේ පැත්තේ දායක මාත්‍රු කිව්වා මෙනියා ගැලේ ගල් ගුහාවක් තියෙනවා අපේ පිරිවෙනේ ගුරුවරයෙකුත් කිව්වා මෙහෙමයි කියලා අපි ඒකનું බලන්නවා. එතකොට මේක මහා වනාන්තරේ. මහා වනාන්තරේ මේ පාර තමයි ඔය පල්ලෙහා ගල් ගුහාව ළඟට ඇහිලා මම පොඩ්ඩක් වාඩිලා ඉන්නකොට මට හරි ආසාවක් හිතුණා ඉන්නේ. පත්තේ ගල් ගුහාව හැබැයි ඊට අවුරුදු 97 මම ආවේ නොවැම්බර් වල. ඊට අවුරුදු 7-8කට කලින් කවුරු හරි නම පොඩ්ඩක් එයා ගල්ගුහා ආවරණය කර ඉඳලා තියෙනවා. ගල්ගුහාවත් කැලේ වැවිලා තිබුණා. ඒක ඇත්තේ ඊට පස්සේ මිනිස්සු කටිප් පෙරලා රෙමේ කළා අලු දර ගොඩවල් එම් තිබුණා ඇතුළේ. ඒ ගමන මට ඉන්න ඕනේ කියලා මේ පස්සලේ දායකින්ටත් කතා කරලා බුද්ධ කළා මම හිටියා. 97 හිටියා කියන්නේ මම මේ සෙනතුරාදා පිකුරාදා පිළිවෙණ ඇරිලා මෙහෙ නොරෑට ඇහිලා ගල්ගුහාවල්ලා ඉන්නවා තෙනතුර හදත් ඉන්න ඉරිදා ඉඳලා සම්බෞදේ පිරින්ට යනවා. එහෙන් මං ඉඳන් පන්සලට යනවා. ඔහොමම ඉන්නකොට තමයි කොළඹ මහත්තයෙක් 98 එනකොට වස්සමාදම් එන්න හාසුන් නමක් වෙලා මේ පත්තරේක දැන්නීමක් දැකලා බුදුහාරි මම නිකන් ලියුමක් දැම්මා. මං හිතේ නෑ මේක ඇයි කොළඹ මේ පිටකොටුවේ තිරි රත්නායක මහත්තය කියලා. මං හිතේ මේ බොරු වල දාපේ ගැතේ ලියුමක් දැම්මා. එයාට අර ලියුම් ආපු ඔක්කොටම හරි මේකට කැමති වෙලා මෙහෙම ආව හොයාගෙන ආවා. හොයාගෙන එලා 98 එයත් මෙහෙ නතර වෙලා මාවත් වත්වත් හොයාගෙන මෙතන පොඩි
කුටියක් වගේ එකක් හදලා පොඩියට ඔය මේ පොල්ල තෙල්ලා ගල් ගුහාව දාන ශාලාව හැටියට අරගෙන අපි මේ 98 වස හිටියා. ඒ කටින පින්කම් මේ කළාට පස්සේ මට ඉතින් දිගට මේ ඉඳුණා. දැන් ඉතින් අංග සම්පූර්ණ චෛත්‍ය දිනවා, බුදු මැදුර දිනවා, බෝධින්නාත දිනවා. දැන් ධර්ම ශාලාවට භාවිතා කරන ගල් ගුහාව ලොකු එක. ඉතින් මේ කොටි දිනසොන් ටික ටික හැදීගෙන යනවා දැන්. ඔව්. එතකොට මේ ස්වාමීන් වහන්සේ දැන් මේ මේකට තව මොන හරි දේවල් ඇතුළත් වෙන්න ඕනේ කියලා හිතනවද දැන් මේ තව මේක වැඩි දියුණු කරන්න? මෙහෙමයි වැඩි දියුණු කිරීම කියන එක මෙතන වනාන්තරයේ තමයි ප්‍රධාන අරමුණ. කැලේට හානියක් නොවන ආකාරයෙන් අපිට තව ඉතින් තව කුටියක් දෙකක් භාවනා කුටියක් දෙකක් වගේ හදාගන්න ඕනකම තියෙනවා. පොඩි මේ ධර්මශාලාව තියෙන ගල් ගුහාව දැන් ඒක මේ අබලන් වෙලා තියෙන්නේ. පොඩි ධර්මශාලාවක් වගේ ඒ වගේ පොඩි වැඩපොළක් තියෙනවා කරගන්න. හැබැයි තින් බොහොම මේ පරිසරයේ ස්වභාවය අනුව තමයි ඒවා කරන්න වෙන්නේ. ගොවිපොල ඊළඟට ගොරොක්ගහ කැලේ මදුරු පිටිය ගම්වලකින් වටු වෙලා තියෙන්නේ. ඉතින් හැම ගම්කින්ම ඉතින් අපේ දැන් සම්බන්ධ වෙලා දායක දාන මාන ගේනවා. ඉතින් අපි ඒ පුළුවන් හැටියට ඒගොල්ලන් ගාගෙන වැඩ අච්චරනවා. මේ වාසනාව ස්වාමීන් වහන්සේ මෙහෙම හම්බෙන්න ලැබිච්ච එක. ඒක කතා කරන්න බලන්න ඉච්චේ. හොඳයි එහෙනම් මම කටුවා කැලේ ධර්ම ගවේෂණ විවේක ආශ්‍රමය එතනින් සමු ගන්නයි යන්නේ. චන්ද්‍රාත්‍රම ස්වාමීන් වහන්සේට සමු දීලා ආදිමාමත් එක්ක කතා බහ කරලා ආදිමාමට සමු දීලා ඔන්න මම මෙතනින් පහළට ගමන් කරනවා. පහළ තමයි බයික් එක දාලා තින්නේ. මොකද මේකේ බෑගුමත් එක්ක වාහනයකින් එන්න අපහසුයි. එහෙනම් යකු ඉදිරියට. මොකද ප්‍රධාන වශයෙන් අපිට වරකපොල පැත්තට කිට්ටු වෙනකොට කොහොඹ කළ කඳු ගැටේ තියෙනවා. කොහොඹ ගල දින කොහොඹ ගල කඳ නගින තමයි උත්සාහ කරන්නේ විශේෂයෙන්ම. ඊළඟට ඒ අතරතුර අපි පලාස් මායිමේ තවත් විශේෂිත ස්ථාන සටහන් කරන්න උත්සාහ කරගමු.